අද දේශනාවට මාතෘකාව විදිහට ඒ ඇත්ත මතක් කරනවා. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අනිත්‍ය සංඥාව වඩන ආකාරයත් එක කොච්චර ගිහි ජීවිතයට වැදගත්ද කියන කාරණයක් තේරුම් කරන්න කියලා. හැබැයි මෙතන තියෙනවා වාචනයක් එදිනෙදා ජීවිතයට මේ දවස ගානේ ගෙවෙන සාමාන්‍ය චර්යාවක් තියෙන්නේ. අන්නේ සාමාන්‍ය චර්යාවට මේ අනිත්‍ය සංඥාව වගේ එකක් කොච්චර උපයෝගීතාවයක් විදිහට වැදගත්ද කියලා පැහැදිලි කරන්න කියලා කියන්නේ දේශනාවේ මාතෘකාව. දැන් අනිත්‍ය සංඥාව සහ එදිනෙදා ජීවිතය කියන්නේ නිකන් අහසට පොළොව වගේ දෙපැත්තක් කියලා හිතෙන්නේ. ඇයි? එදිනෙදා ජීවිතයේ මේ අනිත්‍ය කියන වචනයට මිනිස්සු කැමති නැහැ. මිනිස්සු කැමති නিত্য සංඥාවට, සුභ සංඥාවට, සුඛ සංඥාවට, සැප සංඥාවට, මధుර සංඥාවට, ආස්වාද ජනක සංඥාවට මිනිස්සු කැමති. නමුත් දැන් එදින එතකොට මේකට නම් කැමති, ඒකින් වෙනස් පැත්තකට හිතනවා කියන්නේම පොඩ්ඩක් මේ දැන් අපි කියන්නේ මේ යන සිස්ටම් එකට ඒක හරි බලපානවා. බලපාන්නේ කොහොමද? මේ හැදිච්ච සිස්ටම් එක ඇතුලේ අපි අනිත්‍ය දකින්න කැමති නෑ. අපි කැමති නিত্য දකින්නයි, සුබ දකින්නයි. යථාර්ථයේ පැත්ත අපිට ප්‍රකට නෑ. ඒ කියන්නේ යථාර්ථයේ පැත්තට අපේ හිත නැමිලා නෑ, නැඹුරු වෙලා නෑ. ඒතර යථාර්ථයේ පැත්තේ වචනයක් ඇහෙනකොට පවා අපි නිකන් පොඩි රුස්සන් නැති ගතියක් ඇතුලේ එනවා. නිකන් පොඩ්ඩක් නොගැලපෙන ගතියක්, ඒකත් එක්ක පොඩි ගැටෙන ගතියක් අපේ හිත තුල උද්ගත වෙනවා. ගැටෙන ගතියක් අපේ හිත තුල උද්ගත වෙනවා. ඒක මේ වගේ. මේක වෙලාවක අර ඔකට හරි බොහොම ලස්සන කතාවක්. අර සමුරායිවරයෙක් යනවා. එයා යන්නේ මං හිතන්නේ ඒ රටේ නගරාධිපති කෙනෙක්ගේ ගෙදරට. එයා එහෙම යන්නේ වෙන මොකටවත් නෙමෙයි, ඒ නගරාධිපතිවරයාගේ නිවසට මේ සමුරායිවරයා ගිහින්. එයාට මං හිතන්නේ මේ සමුරායිවරයාට නවතින්න තැනක් තිබුණේ නැහැ. සෙන් ආගමට සම්බන්ධ ආගමික නායකයෙක්. එයාට යන්න තැනක් තිබුණේ නැහැ. රෑග් ඉන්න. ඊට පස්සේ එයා මොකද කරන්නේ? එයා කෙලින්ම යනවා මේ ඒ නගරයේ ප්‍රධාන හිමිකාරයා, නගර හිමිය, නගරාධිපති වගේ එයාගේ ගෙදරට යනවා. ගෙදරට ගියහම බොහොම ලොකු ගයක් ඒක. ඒක විශාල ගයක්. විශාල පිරිසක් එහෙට මෙහෙට යනවා. ලොකු පිරිසක් වැඩ කරනවා. ඉතින් මෙහෙම තැන. එයා ගිහින් බොහොම අයිනකටලා හිටගෙන හිටියා. හිටගෙන ඉන්නකොට ඒ සමුරායිවරයා ළඟට කෙනෙක් ඇවිල්ලා කියනවා, මේ ඔබ වහන්සේ ආවේ ඇයි? එතකොට කියනවා, අද රෑට මට ඉන්න තැනක් නැහැ. පුළුවන්ද මෙහි ඉන්න? ඔව් පුළුවන්. හැබැයි අපි නගරාධිපතිගෙන් අවසර ගන්න ඕන. ඔබ වහන්සේ එන්නකෝ කතා කරන්න කියලා අර නගරාධිපති ළඟට එක් කරගෙන යනවා. එතකොට ඒ නගරාධිපති ළඟට එක් කරගෙන ගියාම අර නගර හිමියාගෙන් අහනවා, අරයා ඉතින් බොහොම ගෞරවයෙන් පිළි අරගෙන, ඉතින් මේක ඉතින් අර ජපානේ සම්බන්ධ, ජපානේ බොහොම ලස්සන ගරු කරන ක්‍රම ටිකක් එහෙම තියෙනවානේ. ඉතින් මේ පිළි අරගෙන අහනවා, මේ ඇයි ඔබ තුමා මෙහෙට ආවේ කියලා. එතකොට කියනවා, මට අද රෑ යන්න තැනක් නැහැ. පුළුවන් ද අද රෑට මට මෙහි පොඩ්ඩක් ඉන්න දෙන්න කියලා අහනවා. ඒ අහන්නෙත් වෙන විදියකට. අද රෑට මට මේ අම්බලම ඉන්න පුළුවන් ද කියලා. එතකොට දැන් බලන්න, අම්බලම කියලා කියනකොට විශාල මන්දිරයකට නිකන් පොඩ්ඩක් අවුලක් වෙනවනේ ඇතුලේ. ඇයි? මේ ලොකු බංගලාවකට මිනිහෙක් කියනවා, මේ ඇවිල්ලා පිටස්තරින් අඳුරන්නෙත් නැති කෙනෙක් කියනවා, මේ අම්බලමේ පොඩ්ඩක් ඉන්න පුළුවන්ද කියලා. ඒතර අර නගර හිමියට කේන්ති යනවා. ඔහු කේන්ති අරගෙන කියනවා, ඔබ වහන්සේ මොනවද මේ කියන්නේ? මේක අපේ පාරම්පරික මාලිගාවක්. මේක අපේ පරම්පරාවටයි අයිති මේ මාලිගාව. නමුත් ඔබ වහන්සේ කියනවා මේක අම්බලමක් කියලා. නිකන් ඔබ වහන්සේට මේසා සුපිරි මන්දිරයක්, මාලිගාවක් අම්බලමක් වගේද පේන්නේ කියලා අහනවා. අම්බලමක් වගේද පේන්නේ කියලා අහනවා. එතකොට අර හාමුදුරුවෝ කියනවා, එහෙමද, මට සමා වෙන්න, මේක අම්බලමක් නෙමෙයිද කියලා. උන්වහන්සේ පොඩ්ඩක් ඒ කතාව පැත්තකට හරවලා උන්වහන්සේ අහනවා, මේකේ කවුද මීට කලින් හිටියේ කියලා. එතකොට අර පුද්ගලයා කියනවා, අපේ තාත්තා තමයි මේකේ හිටියේ. අපේ තාත්තටයි මේක ආйти, ඊට පස්සේ මට ආйти උනා. දැන් තාත්තා කෝ කියලා අහනවා. එතකොට කියනවා, තාත්තා නම් නැහැ, තාත්තා යන්න ගියා මැරිලා. ඊට පස්සේ අහනවා, ඊට කලින් මෙහි කවුද හිටියේ? ඊට කලින් මේකේ ආйти කාටද තිබ්බේ? ඊට කලින් ආйти තිබුණේ අපේ සීයාට. එයත් සමුරායිවරයෙක්. එතකොට එයත් සමුරායිවරයෙක්, නගරාධිපති කෙනෙක්.
ඉතින් ඒ නිසා එයාට තමයි මේක අයිතිය තිබ්බ. ආ එහෙමද? එයාට මොකද උනේ යනවා? එයාත් ඉතින් අවුරුදු 85ක් විතර ඉඳලා මලා. එයාත් මිය ගියා. එයාත් ඔන්න යන්න ගියා කියලා. ඊට පස්සේ අහනවා ඊට කලින් මෙහි කවුද හිටියේ? ඊට කලින් තමයි හිටියේ මේ මාලිගාව හදපු කෙනා. මේ විශාල මන්දිරය හදපු කෙනා ඊට කලින් හිටියේ. එතකොට එයාට මොකද උනේ? එයාත් මලා. ඉතින් එයාත් යන්න ගියා අපේ සීයාගේ තාත්තා. එතකොට මේකට හිමිකාරීත්වයක් කියාගෙන යම් කෙනෙක් ආවොත් ඒන හැමෝම මේක අත්හැරලා දාලා යනවන්නම්. කියන්නේ ඒන හැමෝම යන එකක් නම් මේක එනවා ඉන්නවා යනවනම්. එනවා ඉන්නවා යනවා කියන රාමුවයිති අම්බලමකට නෙමෙයිද කියලා අහනවා. එනවා ඉන්නවා යනවා කියන එකයිති එනවා යනවා. එච්චරයි. හිමිකාරීත්වයක් නැහැ අම්බලමේ. එහෙනම් මේක අම්බලමක් නොවෙන්නේ කොහොමද? අන්න එතකොට අරයට සිහිය උපදිනවා. දැන් බලන්න. දැන් මට මේක කියන්න උමනා වුණේ දැන් මේ ඇත්ත කියන මාතෘකාවේ එදිනෙදා ජීවිතයේ අනිත්‍ය සංඥාව වඩනවා කියනකොට කෙනෙකුට පොඩි රුස්සන් නැති ගතියක් වෙනකොට මොකද්ද මේ එදිනෙදා ජීවිතේට අනිත්‍ය සංඥාවක්? ඇයි එයාට මේ ලෝකේ යථාර්ථයේ පේන්නේ නැති නිසා යථාර්ථයේ හෙවණැල්ලට පවා ටිකක් වෛර කරන ගතියක් එන්න පුළුවන්. සත්‍යයේ හෙවණැල්ලට පවා වෛර කරන්න පුළුවන්. නමුත් ලෝකේ සදාතනික සත්‍ය තමයි අනිත්‍ය දුක් අනාත්ම කියන ස්වභාවය. ඒත් මේකනම් ලෝකේ යථාර්ථය. මේකනම් ලෝකෙට අයිති දේ. ලෝකෙට අයිති දේ මේකනම්. මෙබඳු ලෝකයක මෙබඳු තත්වයක් පවතින ලෝකයක ලෝකය පවතින්නේම එබඳු ස්වභාවයක් තුල නම් අනිත්‍යතාවය මත ලෝකය පිහිටා තිබෙනවා නම් මේක මුළු විශ්වයේම විශාල මන්දිරයක් නම් ඒ මන්දිරයේ අනිත්‍යතාවය කියන ෆවුන්ඩේෂන් එක මත නම් තියෙන්නේ. ඒතට ඒ අනිත්‍ය කියන පදනම බිඳෙනකොට ඒ අනිත්‍ය කියන පදනම මත ඉන්න මිනිහා මේ පදනමේ කතාව දන්නේ නැත්තම් පොඩ්ඩක් මුළු ඔක්කොම අවුල් වෙනවනේ. මන්දිරයේම තියෙන යථාර්ථය අවුල් වෙනවා. බිත්ති ගැන කතා කරාට වැඩක් නැහැ. බිම ගැන කතා කළාට වැඩක් නැහැ. වහල ගැන කතා කළාට වැඩක් නැහැ. මේ ඔක්කොම තියෙන්නේ අර ෆවුන්ඩේෂන් එක මත. පදනම මත. ඒතකොට මේ පදනමේ කතාව දන්නේ නැතුව බිත්ති ගැන දැනගත්තට වැඩක් නැහැ. දොරවල් ජනෙල් දාලා තියෙන්නේ මොන දැවවලින්ද? කොයිතරම් වටිනවද? ඊට පස්සේ ඒකට දාලා තියෙන ලයිට් කොයිතරම් වටිනාකමකින් යුක්තද? මේ පඩිපෙළේට දාලා තියෙන ටයිල් මොනවද? ඕවා ගැන මොකක් කියුවත් වැඩක් නැහැ. පදනමේ කතාව දන්නේ නැත්තම්. එතකොට දැන් අපිට වෙලා තියෙන අපි පදනමේ කතාව අයින් කරලා දාලා බිත්ති ගැනයි දොරවල් ගැනයි ජනෙල් ගැනයි ඊට පස්සේ උළු ගැනයි වහල ගැනයි සිවිලින් ගැනයි ඕවා ගැන කතා කර කර ඉනවා වගේ වැඩක්. මේක ඕවා කොච්චර රම්‍ය සුරම්‍ය ආකාරයෙන් තිබුණත් වැඩක් නෑ. අර පදනම ගැන කතාව දැනගන්න ඕන. මොකද්ද පදනමේ කතාව? පදනමේ කතාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන යථාර්ථය. මේ යථාර්ථය ගිහියෙක් දැනගන්න ඕන වෙන මොකුත් නිසා නෙමෙයි. ගිහියෙක් මේක දැනගත්තාම වඩා හොඳට ගෙවන්න පුළුවන්. දැන් මොකද අපි හැම වෙලාවකම ඇස කන නාසය දිව කය කියන ඉන්ද්‍රියන් හරහා අපි ලෝකයක් හදාගෙන ඒ ලෝකයෙන් මුසපත් වෙලා ඒ ලෝකයම අබිරමණය කරමින් සතුටු වෙමින් වින්දනය කරමින් ඇලිලා ඒවත් එක්ක ගැටිලා ඒවත් එක්ක පැටලිලා සතුටෙන් පිළි අරගෙන කතා කරලා ඒකටම බැහැගෙන ඉඳලා මඩේම බැහැගෙන ඉන්නවා වගේ. ඉතින් අපිට මේකේ ඇත්ත කතාව වැහිලා තියෙන්නේ. අවිද්‍යාවෙන්මයි වැහෙන්නේ. අවිද්‍යාවෙන් වැහුණාම අර මෝහයෙන් මුලා වුණාට පස්සේ පටිගය සහ රාගය කියන කාරණේට වඩා වෙන මොකක්වත් අහු වෙන්නේ නැහැ. රාගයයි පටිගයයි ওই දෙක විතරයි හැම වෙලාවකම Tamanට අහු වෙන්නේ. එතකොට රාගය හෝ පටිගය කියන කාරණය ඇති වෙච්ච තැනක පින්වත්නි එතන අනිවාර්යෙන් මුලාව කියන ස්වභාවය තියෙනවා. අපි මුලා වෙච්ච නිසාම ලෝකය සම්බන්ධ රාගයක් සහ පටිගයක් හදාගෙන අපි මේවා ඉතින් අතපොත ගගා යනවා. එතකොට මේවා අතපොත ගගා යනකොට අපිට අර අනිත්‍ය කියන ලෝකේ පදනමේ කතාව වැහිලා තියෙනවා. ඇත්තටම මේ පදනමේ කතාව දැනගත්තාම පදනමේ කතාව දැනගත්ත මිනිහෙකුට හරි හොඳට ජීවිතේ ගෙවන්න පුළුවන්. ඇයි? මේ සියලුම දේවල් අනිත්‍ය වෙලා යනවා කියන එක දන්නවා. හැබැයි සියලුම දේවල් අනිත්‍ය වෙනවා කියන එක දැනගත්තාට කවදාවත් ඒ ගිහියාට නිවන් දකින්න බෑ. සෝවාන් වෙන්න බෑ. සෝවාන් වීම කියන්නේ අනිත්‍යතාවයේ විතරක් දැක්කට මදි. අනිත්‍යතාවයේ දැක්කත් මදි, දුක දැක්කත් මදි. දුක කියන ස්වභාවය දැක්කත් සෝවාන් වෙන්න බෑ.
අනිවාර්යෙන්ම අනාත්මය දකින්න ඕන. ශුන්්‍යත සමාධිය දියුණු වෙන්නම ඕන සෝවාන් වෙනවා නම්. ඒ වගේම තමයි හරි අනිත්‍යතාවය තුලදිම දුක අනාත්මය දකින්න පුළුවන් නම් ඒක හොඳයි තමයි. හැබැයි අනිත්‍ය වෙච්ච ලෝකයක, අනිත්‍ය මත පිහිටි ලෝකයක අනිත්‍යතාවයේ පදනම නම් තියෙන්නේ. එබඳු පදනමක් ඇති ලෝකයක, එබඳු පදනමක් තියෙන ලෝකයක, අනිත්‍ය පදනම ඇති තැනක පින්වත්නි වැඩක් නෑ. ලෝකේම අනිත්‍යයිනි, මොනවද මේ අනිත්‍ය ලෝකයක අල්ලන්න තියෙන්නේ, අල්ලගන්න දෙයක් නැහැනේ කියලා කල්පනා කළාට වැඩක් නෑ පින්වත්නි. අනිත්‍ය වෙච්ච ලෝකයක් අනිත්‍ය විදියට දැක්කට මදි. ඒ අනිත්‍යතාවය මේ ජීවිතයේ තුලදී අනිත්‍ය වෙනවා කියන එක දැක්කට මදි. මේ අනිත්‍යතාවය දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. අනිත්‍ය සංඥාව දියුණු වෙන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි දැන් අනිත්‍ය සංඥාව ගැන කියද්දී, මෙතන අනිත්‍ය සංඥාවක් කියලා කියනවනේ. අනිත්‍ය සංඥාව කියද්දී ඒ අනිත්‍ය සංඥාව කියන එක ලඟු වෙන්නේ කුවැඩක් නැහැ අනිත්‍යයිනේ කියන තැනකට නෙමෙයි. වැඩක් නැහැ අනිත්‍යයි. ඇයි අනිත්‍ය? දැන් බලන්න මේ පවතින දේවල් වෙනස් වෙනවනේ කියලා. ඒක දැක්කට අනිත්‍ය සංඥාවේ පරිපූර්ණත්වයට යන්න බෑ. අනිත්‍ය සංඥාවේ පරිපූර්ණත්වයට යනවා නම් ඒ අනිත්‍ය සංඥාවේ පරිපූර්ණත්වයට යන කෙනා රූපං අනිච්චා, වේදනං අනිච්චා, සංඥා අනිච්චා, සංකාරං අනිච්චා, විඥානේසු අනිච්චං කියන එක දකින්න ඕන. ඒ දකිනවා නම් රූප, ඒ කියන්නේ මෙතනත් ස්කන්ධ පහ, ඔය අනිත්‍ය සංඥාව ගැන කියවලා බලන්න. ගිරිමානන්ද සූත්‍රයේ තියෙනවනේ අනිත්‍ය සංඥාව කියද්දී රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය දකින්න ඕන කියනවා. ත්‍රිස්කන්ධයන්ගේ අනිත්‍යතාවය දකිනවා නම් දැන් ඇයි අනිත්‍යයි කියන්නේ කියලා ඇහුවම සමහර අය කියනවා දැන් බලන්න මේ පුටු මේස මේවා කලින් හොඳට තිබ්බා, දැන් බලන්නකෝ මේවා වෙනස් වෙලා නිතින් අනිත්‍යනේ කියලා. බලන්න ඒක දැක්කට වැඩක් නැහැ. මේ සවිඥානික දේවල් වල අනිත්‍යතාවය දැක්කට කවදාවත් අවබෝධයට වැඩක් නැහැ. මේ සවිඥානික දේවල් තියෙන්නේ, මේ අවිඥානික දේවල්, පණ නැති දේවල්, මේස පුටු ඇඳන් කාර් එක ගෙදර මේ වගේ අනිත්‍ය. හැබැයි මේ වගේ අනිත්‍යතාවයේ පාඩම ජීවිතයේ අනිත්‍යතාවයට ගලපගෙන බලන්න පුළුවන්. මේ බිත්තියේ තින්ත ගෑවා, ඊට පස්සේ දැන් අවුරුද්දක් වෙන්නේ මේවා පළුදු වෙලා, දැන් මේවා කවුරුවත් මේවා වෙනස් කරෙත් නැහැ. ඊට පස්සේ මේ පවතින තත්වයේ තුල අපි මේවා මේ පළුදු කරෙත් නැහැ. ඉතින් මේවා මේ බලන්න මේ අනිත්‍යතාවය කියන එක නිරන්තරයෙන්ම පවතින ස්වභාවයක් නේද කියලා බිත්තිය දිහා බලලා ඒ බිත්තියේ කතාවම ජීවිතයට ගලපලා බැලුවොත් ඒක බිත්තියේ කමටහනක් කරගන්න පුළුවන් අවබෝධයේ පැත්තට හැරෙන කෙනෙකුට. නමුත් මේ ගෙවල්, දොරවල්, ඉඩ කඩම්, දීපල, යාන වාහන, මිල මුදල් මේවායේ අනිත්‍යතාවය දැක්කා කියලා කවදාවත් පින්වත්නි සෝවාන් වෙන්නවත් බෑ. අනිත්‍යතාවයේ දැකිය යුත්තේ සවිඥානික කය පදනම් කරගෙන විතරමයි. සවිඥානික කය පදනම් කරගෙන ඒවා විතරක් නෙමෙයි, නමුත් අනිත්‍යතාවයේ දකින්න පුළුවන් අවිඥානික පණ නැති දේවල් ගැනත්. නමුත් සවිඥානික කය ඉලක්ක කරගෙන තමයි අනිත්‍ය සංඥාව වඩන්නේ. මිනිස්සු සවිඥානික කය ගැන පැත්තකින් දෙලා දැන් මිනිස්සු පටලව ගත්ත තැනක් තමයි මිනිස්සු සවිඥානික කයේ නිරෝධය සාක්ෂාත් කරනව වෙනකොට මේ ගෙවල්, දොරවල්, ඉඩ කඩම්, දීපල, මිල මුදල් මෙන්න මේවා ඉස්සල්ලාමත් අරින්න දඟලනවා. ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන් එයා ඉක්මනට මේ බිරිඳ අත්හරිනවා, ස්වාමියා අත්හරිනවා. එතකොට ඒවා අත්හරි, ඒ කියන්නේ භෞතික දේවල් අත්හරිනවා. නමුත් Tamange ස්කන්ධ ලෝකයේ තුල බරපතල විදියට උපාදානීය ස්වභාවයන් ක්‍රියාත්මක වෙනවා. නමුත් බුදුදහම ඒ වගේ තැනක නෙමෙයි නවතින්නේ. බුදුදහම බුද්ධ ශ්‍රාවකයෙකුට යෝජනා කරන කියලා දෙන කතාව තමයි පින්වත්නි මේ Tamange ස්කන්ධ ලෝකයෙන් මිදෙන්න. මේක තමයි දුක. එතකොට මෙතන අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ ගෙවල්, දොරවල්, ජරාවට යන එක, දුර්වල වෙලා යන එක, වාහලේ හොඳට තිබිලා ආයෙ තෙමෙන්න පටන් ගන්න එක, සිවිලිම හොඳට තියලා ගැලවිලා යන එක, මේ බල්බ් අරවා මේවා ඉලෙක් මේ විදුලි උපකරණ තියෙන්නේ, ඒ විදුලි උපකරණ මේ අක්‍රිය වෙන එක, මේවා අනිත්‍යයි නේද කියන්නේ එහෙම එකක් නෙමෙයි.
මෙතන අනිත්‍යතාවයේ බලන්නේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය. ස්කන්ධයන්ගේ අනිත්‍යතාවයත් නෑ. බලන්නකෝ මේ ඒ කාලේ මං මෙහෙම නෙමෙයි හිටියේ. දැන් මං වෙනස් වෙලානි කියලා. එහෙම රූපේ අනිත්‍යතාවයේ දැක්කත් අවබෝධයේ පැත්තට යන්න බෑ ඇත්තටම. දැන් බලන්න මං කියන එකම ආය අභියෝගයට ලක් වෙනවා. මොකද්ද? මම කියනවා අවිඥානික දේවල් අනිත්‍ය වශයෙන් සංඥාවක් වශයෙන් දිනු කරන්න ඕනේ සවිඥානිකයි. ඊට පස්සේ මං ආයෙ කියනවා මේ රූපය නිකන් අනිත්‍යතාවයට යන එක බැලුවත් අවබෝධයට යන්න බෑ කියලා. ඇයි බැරි? මේ රූපය නිරතුරුව රූප කලාප බිඳි බිඳි යන එක දැක්කොත් තමයි අවබෝධය කරා යන්න පුළුවන්. අන්න අවුරුදු 20ක් විතර ගියාම මේ අත වෙනස් වෙලා කියලා මේ අතේම ෆොටෝ එකක් ගහලා තියාගත්තාම පේනවා කලින් පුංචි ළමයේ ගිය අත පොඩි. දැන් මේ අත වෙනස් වෙලා අනිත්‍ය වෙලා. ඊට අවුරුදු 25කින් විතර මේ අතේම ෆොටෝ එකක් ගහලා අවුරුදු 50කින් විතර ගියාම මේ අත හොඳට රැලි වැටිලා මේ හැම හැකිලිලා ඊට පස්සේ අත වෙනස් වෙලා ඒකෙන් තේනවා අනිත්‍යතාවයට ගිහින්. ඔහොම දැක්කට මොකක්වත් වෙන්නේ නැහැ. ඔය අනිත්‍යතාවය තුළ අවබෝධයට යන්න බෑ. එහෙනම් දකින්න ඕන මොකද්ද? මොහොතක් ගානේ ස්කන්ධයන් හටගෙන නිරුද්ධ වීම අනිත්‍යයි කියන තැනට එන්න ඕන. ඒ කියන්නේ මේ හැම දැක්මක් බැල්මක් තුළම ස්කන්ධ ධර්ම ටිකක් නාම රූප ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙලා යනවා. සමුදේ වී නිරුද්ධ වී යනවා. ඒතර මේ සමුදේ වී නිරුද්ධ වී යන ස්කන්ධ ධර්ම ටික ගැන අපිට හරියට නුවණක් නැහැ. තේරෙන්නෙත් නෑ අපිට. අවබෝධයකුත් නෑ. ඉතින් අවබෝධයක් නැතිකම නිසාම මේ ස්කන්ධ ලෝකයේ තුල අපේ තියෙන පොඩි මුසපත් වීමක් තියෙනවා. ඒ වගේම මේක අභ්‍යන්තරික අර්බුදයක් කියලා අපිට හිතෙන්නේ නැත්තේත් මේ මොහොතක් මොහොතක් ගානේ ස්කන්ධ ධර්මයන්ගේ සමුදේ නිරෝධය තුල නිරන්තරයෙන් අනිත්‍ය වෙලා යන ලෝකයක තමයි අපි පැටලිලා ඉන්නේ කියලා අපිට තේරෙන්නෙත් නෑ. ඊළඟට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ තමන් තුළ ඇතිවෙන ආත්මේ ජීවිතයේ තුලදීම හටගන්න විතර්කයන් තණ්හාව නිසාම උපදිනවා. ඒ වගේම තණ්හාව නිරුද්ධ වීමෙන්ම නිරුද්ධ වී යනවා කියන පදනම මත පිහිටි ලෝකයක තමයි අපි ඉන්නේ කියලාත් ගොඩාක් දෙනෙකුට තේරෙන්නෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ අපට මතක් කරන පණිවිඩය පැහැදිලි කරන කාරණය අභ්‍යන්තර ලෝකයේ තුල ස්කන්ධයන්ගේ යථාර්ථය තමයි අනිත්‍ය වශයෙන් බලන්නේ. ඒකට අපි කියනවා අනිච්ඡානුපස්සනා කියලා. අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනවා. අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරන්නේ ස්කන්ධයන් පහ. රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරනවා. කොහොමද රූපස්කන්ධය අනිත්‍ය වශයෙන් අනුපස්සනා කරන්නේ? ඒක දෙවිධයකට කරන්න පුළුවන්. කොහොමද? රූපය අනිත්‍ය වෙලා යන විදිහ බලනවා. අතීතයේ තිබ්බ රූපේ නෙමෙයි දැන් තියෙන්නේ. වෙන එකකුත් නෙමෙයි. නමුත් ඒ රූපය අනිත්‍ය වෙලා. අනිත්‍ය වෙලා. එතකොට මේ රූපය අනිත්‍ය වුණා, මේක කවුරුත් අනිත්‍ය කළා නෙමෙයි. මේ පෙනෙන නොපෙනෙන ලෝකේ කවුරුවත් මේක අනිත්‍ය කළා නෙමෙයි. හේතුන් නිසා හටගත්ත නිසා මේක අනිත්‍ය වෙලා යනවා. වෙනස් ස්වභාවයකට පත් වෙනවා. ලදරුවෙක් විදියට ඉන්න කෙනා වෙනස් වෙනවා කාලයක් යනකොට. ඒතර අතීතයේ ඉඳලා ගර්භාෂයක් ඇතුලේ කලල රූපයක් විදියට වැඩිච්ච රූපය නේද මේ දැන් මම කියන ස්වභාවයේ දක්වාම විකාශනය වෙලා තියෙන්නේ. ඔන්න රූපේ අනිත්‍යතාවය දකින්න. ඊට පස්සේ ඒක පදනම් කරගෙන අනාගතයටත් දකිනවා. එහෙනම් අනාගතයටත් මේ රූපය වැහැරිලා යනවා. දැන් ඔබේ තාත්තගේ රූපේ දිහා බලන්න. ඔබේ තාත්තගේ රූපයේ විදිහටම තව අවුරුදු ගානකින් ඔබේ රූපේ හැදෙනවා. එදාට ඔබේ තාත්තගේ රූපේ ඔබේ සීයාගේ රූපයට සමාන වෙනවා. එතකොට මේ විදිහට මේ රූපය කාලයත් එක්ක අනිත්‍යතාවය කියන ලෝක සදාතනික ධර්මයට යට වෙනවා. ඒතර ඒ සදාතනික ධර්මයට යට වෙනවා කියලා රූපය අනිත්‍ය වශයෙන් තුන් කාලයෙම ඉලක්ක කරගෙන බැලුවට මදි. ඊට පස්සේ ආ බලන්න ඕන මෙන්න මෙහෙමත් අතුලේ රූපය. කියන්නේ මම එහෙනම් මේක තමයි මගේ රූපේ කතාන්දරය. මේ මගේ රූපේ කියන කතාවේ ඇත්ත කතාව මේක තමයි කියලා බලලා එළියටත් බලන්න ඕන. එහෙනම් මගේ දරුවගේ රූපේටත් මේ සෙතම තමයි.
බිරිඳටත් මේ ටික තමයි. ස්වාමියා තමන් අර කැමැත්තෙන් ඉන්න ලෙංගතු කම්පාන, ඇඟෑලුම් කම්පාන රූප තියෙන්නේ. ඒ රූපවලටත් මේ රූපේ කතාව ලස්සනට ගලපලා බලන්න. ගලපලා බලනකොට මේ රූපය පිළිබඳ යම්කිසි නොයල්මක් හිතේ හටගන්න තැනකට හිත හදාගන්න පුළුවන්. රූපය පිළිබඳ යම්තාක් යථාර්ථවාදී අවබෝධයක් පැත්තට ඒ පුද්ගලයාට යම්තාක් හිත නමාගන්න පුළුවන්. හැබැයි ඔය විදිහට රූපේ දැක්ක කියලා අවබෝධයේ පැත්තට යන්න බෑ. දැන් අපි ගිහියෙක් හෝ වේවා, දැන් එදිනෙදා ජීවිතේට නම් හොඳයි තමයි. නමුත් මේ විදිහට රූපේ දැක්කට වැඩක් නෑ. පින්වත්නි, දකින්න ඕන මේ රූපය නාම ධර්ම ඇසුරු කරගෙන මොහොතක් ගානේම අනිත්‍ය වෙනවා. මොහොතක් ගානේම අනිත්‍ය වෙනවා. නා අපි ওই නාම රූප සම්බන්ධ දේශන අහපු අය දන්නෝ ඒක. එතකොට මේක දකින් නැතුව මේ ජීවිතයේ අනිත්‍ය සංඥාවේ ප්‍රකට ඉලක්කය, ප්‍රමුඛ ඉලක්කය පැත්තට ඒ ශ්‍රාවකයාට නැමෙන්න පුළුවන්කමක් නැහැ පින්වත්නි. සම්පූර්ණයෙන්ම මේ කය පදනම් කරගෙන මේ නාම ධර්ම කොටසක්, ඒ කියන්නේ වේදනාවක්, ඒ කියන්නේ විඳීම, තමන් විඳිනවනේ ඒක නාමයක් ඇත්තටම. සංඥාවක් හඳුනා ගන්නවා. ඒ කියන්නේ රූපද, ශබ්දද මේ විදියට ආයතන වලින් හඳුනා ගැනීම නාමයක්. වේදනා, සංචේතනා, සිතුවිලි ඇති වෙනවා. කෑම කෑවහම දිව පදනම් කරගෙන දිව පැත්තෙන් සිතුවිලි හිත පැත්තට ගලනවා. ඒවට අපි කියනවානේ සංකාර කියලා, සංස්කාර කියලා කියනවා. ඒකටම ධර්මයේ කියන වචනයක් රස සංචේතනා කියලා. සංචේතනත් ඔන්න හිතට ගලනවා. දැන් කාපු කෑම නිසා වේදනා, සංඥා, චේතනාව, චේතනාව පස්ස. පස්ස කියන්නේ මේ ස්පර්ශය. ස්පර්ශ වෙනවා කියන්නේ තනිකරම නාම ධර්මයක්. ඊට පස්සේ මානසිකාර. හොඳට මානසිකාරයේ කලම් පස්ස තමයි මේ ඔක්කොම ධර්ම සමුදේ වෙන්නේ. මානසිකාරේ නැති වෙනකොට ආය නිරුද්ධ වෙලා යනවා. ඒතර ඔය විදියට නාම ධර්ම ඇසුරු කරගෙන නිරතුරුව හැම වෙලාවකම මොහොතක් මොහොතක් ගානේ මේ රූපයද සමුදය වෙනවා, නිරුද්ධ වෙනවා. අන්න එහෙමනම් රූපේ හට ගන්නවා. හටගත් තැනම පින්වත්නි නිරුද්ධ වෙලා යනවා. හරියට පෙන පිඩක් වගේ. පෙන පිඩක් වගේ. එතකොට මේ පෙන පිඩක් බඳු රූපය, පෙන පිඩක් බඳු රූපය යථාර්ථයේ පැත්තට ගැඹුරින් අනිත්‍යතාවයේ දකින්නවා. එතකොට අනිත්‍යතාවයේ දැක්කහම ඒ රූපය පැත්තේ තමාගේ වාසයක් නැති වෙනවා. අන්න රූපයේ පැත්තේ වාසය නැහැ කියන්නේ රූපයේ උපාදානය නැහැ. රූපය හටගන්නවා, නිරුද්ධ වෙනවා තමයි. හැබැයි හටගන්නවා, නිරුද්ධ වුණාට රූපයේ පැත්තෙන් හිටගන්න ගතියක් දැන් මේ ශ්‍රාවකයා තුල නැහැ. මොකද මේ රූපේ පැත්තෙන් හිටගත්තාම ඒ හිටගත් තැනදී ඒ හිට ගැනීම පදනම් කරගෙන මේ රූපේ නඩත්තු කරන්න ගිහින්, මේ රූපේ රකින්න ගිහින්, රූපේ ආරක්ෂා කරන්න ගිහින්, වෙනස් වීම නතර කරගන්න කියලා හිතාගෙන කයෙන්ද, වචනයෙන්ද, මනසින්ද නොයෙක් ආකාරයේ කර්ම රැස් කරගන්නවා. කර්ම සකස් කරගන්නවා. තො නොයෙක් ආකාරයේ කර්ම සකස් කර ගන්නවා නම් රූපය පදනම් කරගෙන රූපය නිසා යාගේ ජීවිතේ කර්ම සකස් වුණාම ඒ කර්ම සකස් වීමට අනුව තමයි නැවත ප්‍රතිසන්දියක් ලබන්නේ. ඒතොර ප්‍රතිසන්දියක් නොලබන තැනට අනිත්‍ය දකින්න ඕන. අනිත්‍ය දැක්කහම එයාට තේරෙනවා මේ අනිත්‍යතාවයේ දැකීම පදනම් කරගෙන එයාට තේරෙනවා මේකේ නිමිති වශයෙන් ගන්න නැයි රූපය එතනම හට ගන්නවා, එතනම නිරුද්ධ වෙලා යනවා. එතනම හටගෙන එතනම නිරුද්ධ වෙනවා. හරියට බෙරයක් ගහනකොට වගේ. දැන් බෙරයක් ගහනකොට සද්දයක් එනවනේ. ශබ්දය කියන්නේ හොඳට බලන්න බෙරයට අහිති දෙයක්ුත් නෙමෙයි. නිකන් තියෙද්දිත් සද්දෙන්න දෙපෑ නෑ. බෙරය කියන්නේ බෙරයත් සකස් වෙච්ච එකක්, හදපු එකක් නේ.
වරපටි දාලා හම දාලා දැන් බෙරේ ගහනකොට බෙරය ඇතුළෙත් මොකක්වත් සද්දයක් නැහැ. ඒ වගේම මේ බෙරය ඇතුලේ මොනවත් හඬ ගබඩා වෙලා නැහැ. හඬ කියලා එකක් බෙරේ ඇතුලේ ගබඩා වෙලා නැහැ. අතින් බෙරේ ගහනකොට අත ඇතුලෙත් මොකක්වත් සද්දයක් තැම්පත් වෙලා මේ ඇඟිලි ඇස්සේ එහෙම මොකක්වත් නැහැ. ඒ වගේම ශබ්දය කියන්නේ මේ බෙරේට අත වදිනකොට එළියේ ඉඳලා කොහෙන්වත් මේ විශ්වයේ ලෝක ධාතුවේ කොහේ හරි සද්දේ කියලා එකක් තියෙනවා. ඒක ඇද්දිලා එනවා බෙරේ පැත්තට. එතකොට සද්දේ පිට වෙනවා. එහෙම එකකුත් නැහැ. එහෙම එකක් නැහැ. එහෙනම් මේ බෙරය පදනම් කරගෙන මේ ශබ්දය ජනනය වුණේ, ශබ්දය ඇහුණේ, ශබ්දය මතුවුණේ කුමක් නිසාද? අර බෙර ඇස මත තමන්ගේ හස්තය ස්පර්ශ වීම නිසා. අන්න ස්පර්ශ වීමෙන් උද්ගත වෙච්ච දේ තමයි බෙර පදය. පදය අපි ඒවට එක එකව කියන බෙර පද, ඒවත් ඔක්කොම සංඥා ගොඩක් විතරයි. එතකොට ඒ බෙර පද, බෙරය ස්පර්ශ වීම පදනම් කරගෙන ඒ ස්පර්ශයේම හේතු කරගෙන ශබ්දයක් දැන් සමුදය වුණා. දැන් ස්පර්ශය නිසා සමුදිනවා. දැන් බෙරේ ගහලා අනිත් පැත්තට අත ගන්නකොට, නට්ටු කරලා අනිත් පැත්තට ගන්නකොට ඒ බෙරේ ශබ්දය එතනම නිරුද්ධයිද නැද්ද? හොඳට කල්පනා කරලා බලන්න. එතනම නිරුද්ධයි. ඒතර එතන නිරුද්ධ වුණේ කොටසක් ඉතිරි වෙලාද? නෑ, ඉතිරි නැතුවම නිරුද්ධයි. ඉතිරි නැතුවම නිරුද්ධයි. ඇයි? ස්පර්ශය නිසා හටගත්තා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට ඒක නිරුද්ධ වෙලා යනවා. ඒතර බෙරේ ගහන එක නිසා ශබ්දයක් උද්ගත වුණාට ශබ්දය කියන්නේ බෙරේට අයිති දෙයක්ුත් නෙමේ. බෙරේ ඇතුලේ තිබ්බ දෙයක්ුත් නෙමේ. ඊට පස්සේ අත ඇතුලේ තිබ්බ දෙයක්ුත් නෙමේ. ස්පර්ශය නිසා ශබ්දයක් උද්ගත වුණා. බෙරේ ස්පර්ශය වෙන්නේ නැතිකොට ඒ ශබ්දය එතනම නිරුද්ධ වෙලා යනවා. ඒ ශබ්දය එතනම නිරුද්ධයි. එතනම නිරුද්ධ වෙලා යනවා. එතකොට එතනම නිරුද්ධ වෙලා යන ශබ්දයක් නම් නිරුද්ධ වී යන ශබ්දයක් පදනම් කරගෙන, නිරුද්ධ වී යන ශබ්දයක් පදනම් කරගෙන පින්වත්නි, ඒ නිරුද්ධ වෙනකොට තිතිරි නෑ කොහෙවත්. අතන අන්න බලන්න බෙරේ සද්ද ආන් අර මුල්ලේ රැඳුණා එහෙම කියන්නත් බෑ. අන්න ඒ වගේම මේ ඇස සම්බන්ධ ක්‍රියාවලිය තුළ, කන සම්බන්ධ, දිව සම්බන්ධ ක්‍රියාවලිය තුළ රස දැනෙනවා කියන සීමාව දිව හරහා සිද්ධ වෙද්දී දිවද රසයද පදනම් කරගෙන ඇතිවෙන ස්පර්ශය නිසා උද්ගත වෙන දෙයක්. හරියට ශබ්දේ වගේමයි. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒ නිරුද්ධ වෙලා යන වෙලාවට ස්පර්ශේ නිසා ඇතිවීම, ඒ ශබ්දයේ පදනම් කරගෙන තමා තුළ ගොඩ නැගිච්ච ස්කන්ධ සමුදායක් තියෙනවා අර බෙරේ ගහද්දී. එතකොට බෙරේ ශබ්දය හඳුනගෙන විඥාන ස්කන්ධයක්, සංඥාවක්, ඊට පස්සේ ඒකට අනුව ශබ්ද සංචේතන ඇතිවිලා මේ සංකාර ස්කන්ධයක්, ඊට අනුව රූපයත් වෙනස් වෙන්න පුළුවන්, නටන්න පුළුවන්, දඟලන්න පුළුවන්, නිකන් ඇඟට රිද්මයක් එන්න පුළුවන්, රූපයත් වෙනස් වෙනවා ඒ ඇහෙන ඇහෙන මාත්‍රයක් ගානේ. බලාගෙන යද්දි මේ ස්කන්ධ ධර්මයන් පහළ වෙනවා. පහළ වෙච්ච තැන එතන නිරුද්ධ නැහැ. ඇයි? අර ස්පර්ශේ නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශේ නිසානේ මේ ටිකත් උද්ගත වෙන්නේ. වෙන වෙනම ගත්තොත් එහෙමනම් රූපය, නාම රූප ධර්ම, රූපය ආහාරේ, ඍතුව, කර්මයේ, චිත්තේ නිසා, වේදනා, සංඥා, සංකාර, ස්පර්ශේ නිසා, විඥානේ නාම රූප නිසා උද්ගත වෙනවා. එතකොට මේවා පොදුවේ ගත්තොත් එහෙම අර ඇසේ කතාව පැත්තෙන් ගත්තොත් මේ ස්පර්ශේ නිසාම ස්කන්ධ ධර්මයන් සමුදේ වුණේ. එතකොට ස්කන්ධ ධර්මයන් සමුදේ වෙලා එතනම ස්කන්ධ ධර්මයනුත් නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා යන්නේ පින්වත්නි, නිරුද්ධ වීම නිසා තමයි රූපය අනිත්‍ය වෙන්නේ. ඇයි? හටගත් තැන නිරුද්ධ වෙලා යනවා. ඇහිම් මාත්‍රය තුළ හට ගන්නවා. ඇහිම් මාත්‍රය තුළම නිරුද්ධ වෙලා යනවා. රූපං අනිච්චා. එහෙම නිරුද්ධ වෙන එකක් නිත්‍ය වශයෙන්, සදාකාලික වශයෙන්, ආත්මීය ස්වභාවයෙන්, මම මගේ මගේ ආත්මය කියන තත්ත්වයෙන් අල්ලන්න පුළුවන් කමක් නැහැ.
ඒ නිසා රූපං අනිච්චා කියලා අනිත්‍ය සංඥාවම වඩන්න ඕනේ. එතකොට අන්න ඔය විදියට දැක්කොත් තමයි එදිනෙදා ජීවිතයේ තුල උනත් සෝතාපන්න තත්වයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. ඔය විදියට දකින්න ඕනේ. වේදනාවත් එහෙමයි. වේදනං අනිච්චා. අනිච්ච සංඥාව ගැන කියද්දි එහෙමයි කියන්නේ. ඉදානන්ද බික්කූ අනිච්ච සංඥා රූපං අනිච්චා වේදනං අනිච්චා කිය ඔය කියන්නේ යන්නේ. වේදනාවත් නිත්‍ය එකක් නෙමෙයි. විටක සුඛ වේදනාවද විටක දුක් වේදනාවද විටක අදුක්කම සුඛ වේදනාවද නිරතුරුව හැම වෙලාවකම ඇති වෙනවා වේදනාව. එතකොට වේදනාව හැම වෙලාවකම වේදනා තුන විතර නෙමෙයි හය පැත්තකින්ම වේදනාව එනවා. ඇස පැත්තෙන්ද චක්කු සම්පස්සජා වේදනාවද කන පැත්තෙන්ද සෝත සම්පස්සජා වේදනාවද නාසයේ පැත්තෙන්ද ගාන සම්පස්සජා වේදනාවද දිව පැත්තෙන්ද ජිවහා සම්පස්සජා වේදනාවද කය පැත්තෙන්ද කාය සම්පස්සජා වේදනාවද මනස පැත්තෙන්ද මනෝ සම්පස්සජා වේදනාවද කියලා හය පැත්තකින් ස්පර්ශ වෙලා වේදනාව ගලාගෙන 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 එනවා ගලාගෙන එනවා. එතකොට ස්පර්ශය නිසා වේදනාව උද්ගත වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. එහෙනම් මේ වේදනාවත් අනිත්‍යයි. අපි හිතනවා මේ සැප වේදනාව හැමදාම පවතිනවා නම් හොඳයි. එහෙම අපි හිතනවා. එතකොට එහෙම හිතාගෙන තමයි අපි ඔය එළියේව ගොඩාක් නඩත්තු කරන්නේ. එළියේ සෑහෙන දේවල් අපි නඩත්තු කරගෙන ඉන්නේ මේ ගිහියගේ ජීවිතේ. ඔය හැම රූපයක්ම නඩත්තු කරන්නේ සුඛය වෙනුවෙන් නෙමෙයිද කියලා හිතලා බලන්නකෝ. ඉතින් මේක අසාමාන්‍ය නැද්ද? සාමාන්‍ය දේ නම් නිරන්තරයෙන් හටගෙන නිරන්තරයෙන් නිරුද්ධ වී යන ලෝකයක් නම් හටගෙන 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 නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන ලෝකයක් නම් පවතින්නේ මෙබඳු ලෝකයක් තුල. මෙන්න මේ වගේ ලෝකයක් තුල සම්පූර්ණයෙන්ම මේ වගේ ලෝකයක් තුල සම්පූර්ණ වශයෙන්ම මම සුඛ ආස්වාදයේ ගෙනත් දේවි කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒකම මොන තරම් මුලාවක්ද? ඇයි සුඛ ආස්වාදයේ කියලා දෙයක් ලෝකේ නැහෙනි. හටගත්ත තැනම නිරුද්ධ වෙනවනේ. ස්ථාවර ස්ථීර සුඛ ආස්වාදයේ කියලා එකක් නැහැ. අනිත්‍ය වෙන සුඛ ආස්වාද සහ දුක්ඛ ආස්වාද අදුක්කම සුඛ ආස්වාද තියෙන්නේ. අනිත්‍ය සැප වේදනාවම දුකක්. ඒ විදිහටයි දකින්නේ. කියන්නේ දුක් වේදනාව කොහොමද දුකක්? අදුක්කම සුඛ වේදනාව විපරිණාමයේ නිසා දුකක්. එතකොට මේ සැප වේදනා කියලා එකක් නැහැ. හැම තැනම දුක් වේදනාව තියෙනවා. සැප වේදනාවද දුක් වේදනාවකින් හමාර වෙනවා. ඒ නිසා වේදනාව අනිත්‍යයි. වේදනාව අනේ කාලේ සැප වින්ද දැන් දුක කියලා බලලා වේදනාව බලන්න වේදනාව කොච්චර අනිත්‍යයිද කියලා බැලුවට සෝතාපන්න වෙන්න බෑ. සෝතාපන්න වෙන ශ්‍රාවකෙක් නම් සෝතාපන්න භාවය තමන්ගේ ජීවිතය තුළ අත්දකින සැබෑ ශ්‍රාවකයෙක් නම් එබඳු අත්දැකීමකින් නවතින්න කැමති ශ්‍රාවකේ කැම වෙලාවකම පින්වත්නි හැම අවස්ථාවකම හැම මොහොතකම තමා තුළ උද්ගත වන සුඛ වේදනාව දුක් වේදනාව අදුක්කම සුඛ වේදනාව දැකීම තුළ ඇතිවෙන ආකාරයත් ඒ මොහොතේම ඇසි ඒ දැකීම තුළ ඇතිවෙච්ච සුඛ ආස්වාදයේ නිවිලා ගිහින් ආයෙත් පින් මේ ඇහිීම තුළ ඒ වෙලාවෙම ඇතිවෙන ආස්වාදයක් ඒකත් නිරුද්ධ වෙලා ගිහින් ආයෙත් දැනෙන එක නිසා ඇතිවෙන ආස්වාදයක් ඒකත් නිරුද්ධ වෙලා ගිහින් ආයෙත් හිතෙන එක නිසා ඇතිවෙන ආස්වාදයක් මේ විදියට පින්වත්නි ඒ මොහොතේ ඇතිවෙන සුඛ ආස්වාදය ඉලක්ක කරගෙන සුඛ ආස්වාදය දකිමින් එයා දුක්ඛ ආස්වාදය අදුක්කම සුඛ වේදනා මේ සියල්ලම ඒ මොහොතේ හටගත් තැනම නිරුද්ධ වෙන ආකාරය දකින්න ඕනේ. ඒක ඇහෙන් බලන්න බෑ. ඒකට අනිච්චානුපස්සනාව නම් වූ භාවනාව පැත්තට යාගේ හිත නැඹුරු වෙන්න ඕන. ඒ පැත්තට යාගේ හිත නැඹුරු වුණොත් තමයි මේ යථාර්ථය යාට පැහැදිලිව පේන්න පටන් ගන්න. පැහැදිලිව යාට ඒක පේන්න පටන් ගන්නවා. එතකොට මේ පැහැදිලි දැක්ම ඇති වුණාට පස්සේ පින්වත්නි මේ ඕලාරික වශයෙන් මේ ලෝකේ අහු වෙන්නේ නැහැ. නිමිති අහු වෙන්නේ නැහැ. අපිට ලෝකේ නිමිති අහු වෙනවනේ. ඝන සංඥාවකින් නිමිත්තක් අපිට අහු වෙනවා.
නිමිති අහු වෙන්නේ. නිමිති අහු නොවන විදියට හිත පුහුණු කරන එකට ඒකට තියෙනවා සමාධියක්. ඒකට කියනවා මොකද්ද? අනිමිත්ත සමාධිය කියලා. නිමිති ගන්නෙ නෑ. හැම වෙලාවකම නිමිත්ත අහු වෙන්නේ ඝන සංඥාව නිසා. සැපය කියලා ඝන සංඥාවක් අපි අල්ලගෙන ඉන්නවා. ඒක මහරි ඝනට අල්ලගෙන ඉන්නවා. නමුත් සැපය ඉතාම සියුම් ඇති වෙලා නැති වෙලා යනවා කියලා දන්නේ නැති නිසා අපිට මේක අනිත්‍යතාවයක් පේන්නේ. ඇතරම ඇහිම් බලන්න බෑ මේ අනිත්‍යතාවය. අනිච්චානුපස්සනාව වගේ විදර්ශනාවට පාදක වන භාවනාවක් දියුණු කළොත් තමයි ඒ දියුණු කරන ශ්‍රාවකයාට මේ යථාර්ථය දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒත් මේ කතාව තමයි රූපයද වේදනාවද සංඥාවද සංස්කාරයද විඥානයේද කියන ස්කන්ධ පහටම අදාළ කතාව. ස්කන්ධ පහ තුලම මේ යථාර්ථය අපි ඉතාම හොඳින් තේරුම් ගන්න අවශ්‍යයි. ඒක හොඳින් තේරුම් ගන්නකොට පින්වත්නි අපට අපේ හිත තුළ නිර්වාණය කියන ස්වභාවයට කිට්ටු වෙච්ච, ඒ කියන්නේ අර මේ පංචස්කන්ධය තුළ අනිත්‍යතාවය දකිනකොට නිකන් පංචස්කන්ධය අතහැරි හැරි යන ගතියක් Tamanට අත්දකින්න පුළුවන්. ඒක අත්දැක ගන්න පුළුවන්. එතකොට ඒක අත්දකින්නකොට දැන් මේ ඇත්ත අහන ප්‍රශ්නේම තියෙනවා. සාමාන්‍ය එදිනෙදා ජීවිතේ මේ ගතවන එදිනෙදා දරුමල්ලෝ එක්ක බිරිඳ එක්ක ස්වාමියා එක්ක ගතවන ජීවිතේට මේක කොච්චර උදව් වේද? ලොකු උදව්වක්. ඇයි? ලෝකේම පෙරළුණත් කිසි අවුලක් නැහැ. ලෝකේම අනිත් පැත්තට හැරුණත් මේ යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙකුට කිසි අවුලක් නැහැ. අර ඒ කාලේ හිටියා ගෑනු කෙනෙක්, එයාගේ නැන්දම්ම හරි සැරයි. එක දවසක් ඒ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ. මුගලන් දැන් මේ එදිනෙදා ජීවිතේ ඇති අවුල් ඔය කියන්නේ ඔන්න බලන්න. උන්වහන්සේ වෙන්නේ නැන්දම්ම හිටියේ නැහැ. ඒ ගෙදර කැවුම් තිබුණා. කැවුම් 3-4ක් තිබුණා. මේසේ තිබ්බා. ඉතින් මේ තරුණියට හරි සද්ධාාවක් ඇති වුණා. හරි වස නැන්දම්ම කෙනෙක්. ඉතින් මේ තරුණියට සද්ධාාවක් ඇති වෙලා මේ තරුණිය මොකද කරන්නේ? අර ස්වාමින් වහන්සේට කැවුම් ගෙඩියක් පූජා කළා. එතකොට ඒ ස්වාමින් වහන්සේට කැවුම් ගෙඩියක් පූජා කළාම ඒ උන්වහන්සේ ඉතින් අනුමෝදනා ගාතාවක් කියලා මුගලන් හාඳුරු වැඩියා. නැන්දම්ම ගෙදර ආවා. ඇවිල්ලා මේසෙ බැලුවා. බලනකොට කැවුම් ගෙඩි 4ක් තිබ්බ, දැන් 3යි තියෙන්නේ. ඇහුවා මේ කැවුම් ගෙඩි උඹ කෑවද කියලා ඇහුවා. එතකොට අර ලේලිය කිව්වා අනේ නෑ නැන්දම්මේ මම කෑවේ නෑ. එහෙනම් කොහොම මේ කැවුම් ගෙඩිය? ඒ කාලේ කැවුම් කියන්නේ බොහෝම ජනප්‍රිය කෑමක්. ඔය ධනවත් මිනිසුන්ගේ ගෙවල් වල නිතර හැදලා තියෙනවා. දැන් කේක් හදන්න යන්නේ වගේ. ධනවත් මිනිසුන්ගේ ඉතාම සුපිරි පැලැන්ති කෑමක් කැවුම් කියලා කියන්නේ. ලංකාවේ කැවුම් වගේ නෙමෙයි වෙන්න ඇති. ඉතින් මේක දැකලා මේ කාන්තාවගේ අර වැඩිහිටි කාන්තාව ඇහුවා නැන්දම්ම මේ එහෙනම් උඹ කාට හරි දුන්නද? ඒ වෙලාවේ මීට කිව්වා අනේ නැන්දම්ම මොකුත් හිතන්න එපා, නැන්දම්ම කේන්ති ගන්න එපා. නැන්දම්ම මේ කැවුම් ගෙඩිය මම දැන් මුනිවරයෙක් ආවා අපේ ගෙදරට, ආර්යයන් වහන්සේ නමක් වැඩියා, උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. ඉතින් මම මේ කැවුම් ගෙඩිය පූජා කළා නැන්දම්මත් අනුමෝදන් වෙන්න මේ පින කියලා කිව්වා. එහෙම කියනකොට ඇහුවා ආ උඹ කාගෙන් අහලාද දුන්නේ? ඔන්න ප්‍රශ්නේ. මම තමයි, මමද මේ ගෙදර ලොක්කා උඹද? මේ ගෙදර ප්‍රධානියා මමද උඹද? උඹ කාගෙන් අහලද කැවුම්? දැන් මේ මුන්දා හිටියෙත් නෑ ගෙදර. දැන් මෙයා ගෙදර හිටියේ නෑ නේ වෙලයි. ඉතින් අර කාන්තාව බිම් බලාගත්තා. මොකද දන්නවා මේ ගෑනු කෙනත් එක්ක හට ගහලා වැඩක් නෑ. එදා හරියට ගහලා තියෙනවා. ඒ ගහපු පාරට මේ කාන්තාව කැලේට ගියා මට ජීවිතේ පා කියලා. කැලේට ගියේ, ඒ කියන්නේ ඒ වෙනකොට ධර්මයක් තිබ්බේ නැහැ. ධර්මයක් තිබ්බේ නැති නිසා කැලෑවට ගියා බෙල්ල වැල දාගන්න. වැලක් අරගෙන බෙල්ල වැල දාගන්නවා. මොකද්ද මේ ජීවිතේ මහා කරුමක්කාර ජීවිතයකට මම මුලපුරලා තියෙන්නේ, මේක මට ඕනේ නැහැ කියලා. එයා මේ එදිනෙදා ජීවිතේ මිනිසුන්ගේ ජීවිතවල හැලහැප්පිලි සහිත කතාන්දරයයි මම මේ කියන්නේ. මේක තමයි ලෝකේ ඇත්ත. ලෝකේ යථාර්ථය මේකයි. ඇත්ත කතාව මේකයි. ඉතින් ඒ කාන්තාව කැලේ ඇතුළට ගිහින් බෙල්ල වැල දාගන්න හොඳට අර මේ වැලක් අරගෙන රවුමට හදලා ඔන්න බෙල්ලට දාගත්තා.
දාගන්නකොට පින්වත්නි, ඒ බෙල්ල වැල දාගන්නකොට ඒ දාගත්ත තැන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. උන්වහන්සේ ඇයට කතා කළා. ඇය සමග ඇතිවෙච්ච කතා බහේදී බුදුරජාණන් වහන්සේත් ඇයත් හැර වෙන කවුරුවත් එතන හිටියේ නැහැ. ඇයට කතා කළා. කතා කරාම ඇයට හරි සතුටක් ඇති වුණා. අනේ මේ මුනිවරයන් වහන්සේ මොන තරම් සුන්දරද, මේ ධර්මයේ කොච්චර සුන්දරද. එතකොට ඇයට මේ ස්කන්ධයන්ගේ යථාර්ථය ගැන බුදුරජාණන් වහන්සේ කරුණු කිව්වා. මේ රූපයේ ස්වභාවයේ මෙබඳු එකක්, වේදනා සංඥා සංකාර විඥාන මේවා එහෙට මෙහෙට දෝලණය වෙවි පවතින හැම මොහොතකම දෝලණය වෙන ධර්ම. මොහොතක් මොහොතක් ගානේ මේ ධර්ම දෝලණය වෙමින් ඉස්සරහට යන්නේ. මේවා නිසා වනස ගන්න එපා ජීවිතේ. ජීවිතේ වෙනසින්ද දෙන්න එපා. මේවා නිරතුරුව වෙනස් වෙන ස්කන්ධ ධර්ම කියලා බණ කිව්වා. බණ කිව්වාම ඇය ගෙදර ගියා. ගෙදර ගිහින් වෙනදට වඩා හරි සනීපෙට නැන්දම්මගේ බැනුම් අහගෙන හරි හොඳට ගෙව්වා. අන්තිමටම නැන්දම්මගෙම ගුටි කාලා මළා. දෙවිවරු අතරත් ගියා. දැන් බලන්න එදිනෙදා ජීවිතයේ මේ අනිත්‍යතාවය මොන ආස්වාදයක්, දුක්ඛාස්වාදයක් වුණත් සුඛාස්වාදයක් වුණත් කුමන ආස්වාදයක් වුණත් ඇති වුණාම ඒ ආස්වාදේ නිසා මුසපත් නොවි, ඒවාට හසු නොවි, ඒවායින්ම පීඩාවටපත් නොවි, එතනම අතහැරලා දයාලා බොහෝම සැහැල්ලුවෙන් ජීවිතේ ගෙවන තැනකට ඇයට හිත හදලා දුන්නේ ස්කන්ධයන්ගේ යථාර්ථය පිළිබඳ ඇය හදාගත්ත නුවණ පින්වත්. මේ අනිත්‍යතාවය දැනගත්තට පස්සේ ඇසහරහා අත්දකින අත්දැකීම කුමන අත්දැකීමක් වේවා, රාගයේ පදනම් කරගත් අත්දැකීමක් වෙන්නත් පුළුවන්, පටිගයේ පදනම් කරගෙන හටගත් අත්දැකීමක් වෙන්නත් පුළුවන්, කුමන අත්දැකීමක් හෝ වේවා ඒ අත්දැකීම නිසා එයාට අභ්‍යන්තර හිත හෙලවෙන්නේ නැතුව රාගය හෝ පටිගය හෝ අවිද්‍යාව හෝ කුමන අනුසයක්වත් හදන්නේ නැතුව බොහොම සැහැල්ලුවෙන් ඉස්සරහට ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්. ඒක කුමන ආකාරයේ අත්දැකීමක් වුණත් ගැටලුවක් නැහැ. අපි මේ අත්දකින අත්දැකීම මත මොනතරම් විඩාවටපත් වෙනවද? මොනතරම් පීඩාවටපත් වෙනවද? අපි පින්වත්නි මොනතරම් වෙහෙසටපත් වෙනවද මේ අත්දැකීම ඉදිරි? අපේ වෙහෙසට දිගක් පළලක් තියෙනවද? නැහැ. හැම වෙලාවකම අපි වෙහෙසටපත් වෙනවා. විඩාවටපත් වෙනවා. තෙහෙට්ටුවටපත් වෙලා ඉන්නේ. එහෙම ලෝකයක අපි ඉන්නේ පින්වත්නි. එහෙම ලෝකයක අපි නැවතිලා ඉන්නේ. එතකොට මේ අත්දැකීම් පරාසය තුළ අපිට හිටගන්න නැතුව ඇහිච්ච දේ නෙමෙයි යවුල, අහපු දේ ඇතුළට ගත්ත විදියයි යවුල කියලා දැනගන්න පුළුවන් උණු. දැකපු දේ නෙමෙයි යවුල. දැකපු දේ මම ඇතුළට ගත්ත විදියයි යවුල. අහපු දේ, දැකපු දේ, දැනුණු දේ නෙමෙයි යවුල. දැනිච්ච දේ මම ඇතුළට ගත්ත විදියයි යවුල. හිතුණු දේ නෙමෙයි යවුල. හිතුණු දේ නිසා මම ඇතුළේ හදාගත්ත අර්බුදයයි පටලැවිල්ලයි යවුල. අන්න එහෙම දැක්කහම මේ අහපු, දැකපු, දැනුණු, හිතුණු ලෝකය එතනම නිවි යනවා. නිවි යනවා කියලා දකිනකොට එයාගේ ඒ හිත තුළ අනිමිත්ත සමාධිය උපදිනවා. අනිමිත්ත නිමිති වැටෙන්නේ නැහැ මොකක්වත්. නිමිති අතහැරිලා යනවා. ඝන සංඥාවෙන් ලෝකේ අතගාන්න හිතෙන්නේ නැහැ. ඒ තැනදී පින්වත්නි අප්පනිහිත සමාධිය ප්‍රාර්ථනා කරන්න මොනවත් නැහැ. මෙහෙම වෙනවා නම් හොඳයි. මෙහෙම වෙනවා නම් හොඳයි. මේ විදියට වෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. ඒකට කියන්නේ මොකද්ද? අප්පනිහිත සමාධිය. මොනවද ප්‍රාර්ථනා කරන්න තියෙන්නේ? ප්‍රාර්ථනා කරන ලෝකය ඒ තැනදීම කඩා වැටෙනවා නම්, බිඳ වැටෙනවා නම්, ප්‍රාර්ථනා කරන්න ලෝකයක් කොහෙද තියෙන්නේ? කෝ ලෝකයක් ප්‍රාර්ථනා කරන්න එකක් තියෙන්න එපාය. ඇයි එතනම නිරුද්ධයිනේ. ඉතින් අනිත්‍යතාවයේ සදාතනික ධර්මී නම් කෝ ප්‍රාර්ථනා? අනේ මගේ දරුවෝ මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙනවා නම් හොඳයි කියලා ප්‍රාර්ථනා කරන්න ලෝකයක් තියෙන්න එපා යපින්වත්නි. ප්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. අන්නේ ඒ තැනදී එයා මේ ඇස පැත්තෙන් තමාව නියෝජනය කරන්නෙත් නෑ. රූපේ පැත්තෙන් තමාගේ නියෝජනයක් දකින්නෙත් නෑ. ඇස හෝ රූපය හෝ පදනම් කරගෙන ඒ අණුව ගියපු විඥානයක් පිහිටව ගන්නෙත් නෑ. ඇයි? ඇසත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි. ඇසයි රූපයයි දෙක නිසා ඇති වෙච්ච මානසිකාරයත් අනිත්‍යයි.
චක්කු විඤ්ඤාණයත් අනිත්‍යයි, චක්කු සම්පස්සයත් අනිත්‍යයි. මේ ඔක්කොම නාම ධර්ම. චක්කු සම්පස්සේ නිසා ඇතිවෙච්ච වේදනාවත් අනිත්‍යයි, වේදනාව නිසා ඇතිවෙච්ච සංඥාත් අනිත්‍යයි, සංඥා අත්දකින්නකොට ඇතිවෙච්ච රූප විතර්කත් අනිත්‍යයි, රූප විචාරයත් අනිත්‍යයි, අනිත් එක තමයි රූපය කෙරෙහි ඇතිවෙච්ච ආසාවත් අනිත්‍යයි. එක තැනකවත් එල්ලෙන්න තැනක් නැහැ. මේ ඔක්කොම නිකම්ම හිත තුළ උද්ගත වෙච්ච හැඟීම් ටිකක් විතරයි. හැඟීම් ටිකක් විතරයි, වෙන මොකක්වත් මේ තුළ ඇත්තේ නැහැ කියලා යාට පේනකොට ඒ හිත තුළම ශුන්්‍යත සමාධිය උපදිලා ශුන්්‍යත විමෝක්ෂයට හිතපත් කරගන්න පුළුවන්. මොකද්ද ශුන්්‍යත කියන්නේ? අනිත්‍ය නිසා හිස්. අනිත්‍ය නිසා හිස්, නිකම්ම හිස් නෙමෙයි. නිකම්ම හිස් කියලා ගන්න බෑ. අනිත්‍ය නිසා හිස්. ඒකට කියන්නේ ශුන්්‍යත සමාධිය. ඒ තුළම ශුන්්‍යත විමෝක්ෂයට හිතපත් කරගන්න පුළුවන්. ශුන්්‍යත අනිත්‍ය නම් හිස්. අනිත්‍ය නිසා දුකයි, දුක නිසාත් හිස්. දුක නම් අනාත්මයි. මම කියලා කෝ එතන ගන්න දෙයක්? මගේ කියලා කෝ ගන්න තැනක්? මගේ ආත්මය කියලා කෝ ගන්න දෙයක්? හිස්. නිකම්ම හිස් නෙමේ. අනිත්‍ය නම් දුකයි, දුක නම් මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. ආත්ම ස්වභාවයෙන් හිස් කියලා මුළු විශ්වයම දැක්කොත් ගිහියෙක්, ඒ දැකපු ශ්‍රාවකයාට හොඳට කන්න පුළුවන්, හොඳට සතුටු වෙන්න පුළුවන්, හොඳට හිනා වෙන්න පුළුවන්. ඒවට බුදුදහම් විරුද්ධ නෑ. හොඳට හිනා වෙන්න පුළුවන්, අත්පුඩි ගහලා හිනා වෙන්න පුළුවන්. කඩා වැටෙනකොට අත් දෙක බැඳගෙන උපේක්ෂාවෙන් නෙද්දල්වාගෙන බලාගෙන ඉන්න පුළුවන්. කවුද මේ මට්ටමට හිත හදලා දෙන්නේ? මේ මට්ටමට හිත හදලා දෙන්නේ මේ ධර්මය. ඒ නිසා අනිච්චානුපස්සනාවෙන් අනුපස්සනා කරන්න ඕන පැති දෙකයි. වැදගත්ම පැත්ත තමයි ස්කන්ධයන් අනිත්‍ය වශයෙන් ඒ ඒ මොහොතේදී ඒ ඒ තැනදී ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම පැහැදිලිව දකින්න පුළුවන් නම් ඒ දැක්ම තුළ ගිහියෙකුට හරි සාර්ථක ජීවිතයක් ගෙවන්න පුළුවන්. ඒ සාර්ථක ජීවිතය තුළ තමාව නිවෙනවා, ලෝකයක් නිවෙනවා. තමා නිසා කිසිවෙක් කැළඹෙන්නේ නැහැ. තමාවත් කැළඹෙන්නේ නැති, අනුන්වත් කලඹන්නේ නැති සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න අපි ඉදිරියට මුණ ගැහුණු අයෝමය විශ්වාසයේ නම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මයත් එක්ක අත්අල්ල ගන්න. උදේම නැගිටලා හිතන්න, අද නැගිටියේ අනිත්‍යතාවය අත්දකින්නමයි, අනිත්‍යතාවය අත්දකින්නමයි කියලා හිතන්න. ඒ හිතනකොට ඔබට නිවෙන්න පුළුවන්.